ලැබෙන පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එකට එක්කාසු වෙලා ලංකාවේ පළාත්පාලන ආයතන 347 සඳහා තරඟ කිරීමට තීන්දුව කරා. මේ පක්ෂ දෙක මේ සඳහා එකඟතාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම සමහර පළාත්පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය යටතේ තරඟ කිරීම පොර්ටුගල් සමාජිකයන් තරඟ කරන්නට ඒ වගේම සමහර පළාත්පාලන ආයතන සඳහා පොර්ටුගල් ලාංඡනය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් තරඟ කිරීමට මෙම සාකච්ඡාවේ එකඟතාවයට පත් වන අතර පොර්ටුගල් ලාංඡනයනුත් එක්සත් අලියා ලාංඡනයනුත් තරඟ නොකරන සමහර පළාත්පාලන ආයතන සඳහා පොදු ලාංඡනයකින් තරඟ කිරීමට මේ වෙනකොට අපි මූලික සාකච්ඡාවේදී එකඟ වෙලා තිනවා. ඒ අනුව අද දවසේ පළාත්පාලන මැතිවරණය සම්බන්ධව පොදුජන එක්සත් කරමුණේ කණ්ඩායම නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේ ගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න යන නියෝජිතයනු එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන එවගේම වජිර අබේවර්ධන සහ මම නියෝජනය කරමින් මෙම සාකච්ඡාව පවත්වපු අතර දිස්ත්‍රික් පහක නියෝජිතයන් දෙපාර්ශ්වයේම නියෝජිතයන් එකට එක්වාසු කර සාකච්ඡා කිරීමත් අද සිදු වුණා. ඒ දිස්ත්‍රික් පහ වන්නේ රත්නපුරත්, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුර. සාකච්ඡාවන් ඉතාමත් හොඳ ප්‍රශස්ත මට්ටමක මේ සාකච්ඡාවන් ක්‍රියාත්මක වුණා කියන එක සඳහන් කරන්න කැමතියි. මේට අමතරව එක්සත් ජාතික පක්ෂය සමග මේ වන විට අත්වල බඳගෙන තියෙනවා. දේශපාලන පක්ෂ සහ සංවිධාන 54ක්, පොදුජන එක්සත් කරමුණ සමග සංවිධාන 13ක් තියෙනවා. මේ සියලු දෙනාම එක කණ්ඩායමක් විදිහට තරඟ කිරීමට තමයි එකඟතාවය පළ කරලා තියෙන්නේ. සමහර ස්ථානවලදී පක්ෂ දෙක වෙනම තරඟ කරන්න මැතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඒ සභාවල බලය පිහිටවීම ඒ කණ්ඩායම් දෙක එකට එකතු වෙලා සිදු කිරීමටත් තීරණය අරගත්තා. දුවේ දන්න ඇතින වැරද්ද ඇයි සර්? මහත්තය රටින් දල සල්ලිය වන්නේ උන්ඩියල් හරහනේ. රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.